මං උත්සාහ කරන්නේ වෙන්න යන දේ කලින් කියන්න. මම හැමදාම ආස කරා වෙන්න යන දේවල් කලින් කියලා ඒ බැලඹ පිළිබඳව සොයා බලන්න. මම අද දකිනවා මේ ජනතාව වීදි බැහැලා කරන අරගලයේ ප්‍රතිඵලය මොන වගේ එකක් වේද කියලා හිතන්න. එතකොට මේකෙදි මම මුලින්ම දැක්කා එක විකල්පයක් තමයි ජනතාවට ලැබෙන්නේ පොලිසියෙන් හමුදාවෙන් පහරවල් කාලා හෙම්බත් වෙලා ඉතාම කණගාටුදායක තත්වයකට ජනතාවපත් වෙයි කියන එක. අද වෙනකොට සමහර තන්වලදී ඒවා සිදු වුණා ප්‍රතිගාමී උගත් පිරිස් ඉදිරිපත් වෙලා ඒක යම්කිසිසේ බේරගෙන තිනවා. දැන් දෙවනි තත්වයේ තමයි බිහි වෙන්න පුළුවන් අරගලයේ තවදුරටත් යන්න දෙන්නේ නැතුව බුද්ධිමත් පාලකීන් තමා තේරුම් අරගෙන තමා අතින් වෙච්ච වරද වෙන මොනවත් නෙමෙයි අවුරුදු ගාණක් පාලනය කරපු අය ජනාධිපතිවරයෙක් ඉස්සරහට තියලා පිටිපස්සේ ඉඳන් කරපු වංචාව තේරුම්ගත් ජනාධිපතිවරයෙක් කියන්න පුළුවන් කරුණා කරලා ඔයාලා සියලු දෙනා අයින් වෙන්න මමත් අනාගතයේදී අයින් වෙනවා නමුත් රටට සාධාරණයක් ඉටු කිරීමක් හැටියට ඡන්දයක් තියන්න බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තුව තෝරන්න මම ජනාධිපති හැටියට ඉන්නවා ඉන් පස්සේ මම ජනාධිපති මැතිවරණය තියෙනවා මේවට දින හෙට අනිද්දාම දෙයි දැන් එතනදී අද දේශපාලඥයෝ පිරිසක් ඔය ගැන කතා කරනවා ඒකෙදි භාවිත කරන විමල් වීරවංශ කියන කෙනා මෙවැනි දෙයක් කතා කරලා අපිට පුළුවන් මේ ජනතාව උසිගැන්විලා තියෙන තත්ත්වය සමනය කරන්න. මෙතන ජනතාව සමනය කරන්න නෙමෙයි ජනතාවට අවශ්‍ය කරලා තින්නේ අපිව නලවන්න අපිට අම්මලා තාත්තලා හිටියා. අපට ඕන කරන්නේ රටට විසඳුමක් හැටියට ගේන්න විසක් අද තියෙන තත්ත්වයෙන් සමනය කරන. ඉතිහාසය පුදා කරේ බොරු වංචා කර කර සමනය කරන එක විතරයි. යුක්තිය කරේ නැහැ. එතකොට තුන්වෙනි එක කරන්න පුළුවන් දේ ගොඩක් රටවල මේවා වෙලා තියෙනවා. එතනදී වෙන්නේ ජනාධිපතිවරයා තේරුම් ගන්නවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය පිළිබඳව ජනතාවට කිසිම විශ්වාසයක් නැහැ. අද බොහොම කලහකාරී තත්ත්වයක් පත් වෙලා තියෙනවා. මේක විසඳන්න මම විශේෂයෙන්ම නීතිය අතට අරගන්නවා. මගෙත් එක්ක ඉන්න යුද හමුදාපති නෞක මහ හමුදාවේ මූලිකයා ගුවන් හමුදාවේ මූලිකයා පොලිසියේ ලෝක මූලිකයා ගෙන්නලා දිවුරුම් දීමකින් රට බාර ගන්නවා බාර අරගෙන පාලකියෝ පිරිසකට බාර දෙනවා මේක බලාපොරොත්තු වුණා 2015 ඡන්දෙන් පස්සේ නොදීවි කියලා जनाधिपतिवरिया මං ඔය හමුදා බලය තිබ්බ රටවල් වල මම වැඩ කරලා තියෙනවා ජීවත් වෙලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ආදිර කරන රටක් හැටියට 1948 ඉඳලා අපි තේරුම් අරන් තියෙනවා ප්‍රජා අයිතීන් ඉතාම වැදගත් මේ ප්‍රජා අයිතීන් සහ ව්‍යවස්ථාව ආරක්ෂා කර ගැනීම අපේ අවශ්‍යතාවයක් අපි කරගත්ත වැරදි තියෙනවා ඕනට වඩා බලය දීපු එක ඇබ්සලියුට් පවර් ඉස් ඇබ්සලියුට් කරක් ඒක තමයි අද අපි මේ දුක් විඳින්නේ මේ ක්‍රමය වෙනස් වෙන්න නම් පළවෙනියෙන් වෙන්න ඕන මේ බලය එකතැන් වෙලා කේන්ද්‍රගත වෙලා තියෙන ජනාධිපතිකම අහිමි වෙන්න ඕන ඒ එක්කම ඡන්දයක් ඇවිල්ලා ඡන්දෙන් නියම කොටසක් බලයට පත් කරගන්න ඕන ඔව් දැන් ඔයා හපු ප්‍රශ්නෙට අනුව මට තේරෙන්නේ අද ජනතාව දන්නේ නැහැ कोई भी दिया आवश्यकता आवेग करता था मैं खरे किए ने कहा तेरुंग गांड एक उल्लंग अत्यधम ओक मार्क्सवादी नस्टंड लिए वेलाती नो दरित्त तावे इन पहले न कुट जनता वन की हिटी में खाट वाट पलक पंड बैक ही
තොර මෙතන උසිගැන්වීම කිසි දෙයක් නැහැ මේක දරිද්‍රතාවයේ ප්‍රතිඵලයක් ඒ විතරක් නෙමෙයි ලෙනින් කියනවා දරිද්‍රතාවයේ ප්‍රතිඵලයක් වෙන්නේ ජනතාව උම්මන්තකයෝ හැටියටත් හැසිරෙනවා කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ වීදි බහැලා ඉන්න අයටයි රාජ්‍ය වෙනසක් බලාපොරොත්තු වෙන අයටයි උම්මන්තකයෝ හැටියට කටයුතු නොකර බුද්ධිමතුන් හැටියට කටයුතු කරන්න මේ දෙවනි ප්‍රශ්නේදී මම පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ ඔන්න ඔය ටික එතකොට අපි සාමකාමී අරගලයක් මෙතන ගෙනියන්නුන. ඒ සාමකාමී අරගලය නොකඩවා කෙරෙන්නත් ඕන. කෙරෙන්න ඕන බලාපොරොත්තු දිනා ගන්න. කවුද ක්‍රීඩාවක් කරලා දිනා ගන්න නැතිව ක්‍රීඩාවක් කරන්නේ? එතකොට මේ දිනා ගන්නවා කියන්නේ පෞද්ගලික දිනා ගැනීමක් නෙමෙයි. පොදු අයිතිය. ඒ පොදු අයිතියේදී පොදු දේපල ආරක්ෂා කරමින් පොදු අයිතිය ආරක්ෂා කරන්න අපි කරන මේ අරගලයක් නිසා සාමගාමී අරගලයක් විය යුතුයි. එදා ගොඩ රටවල් වල සාමගාමී අරගලවල් වලින් ප්‍රශ්න විසඳපු බව තියෙනවා. මිනිස්සු වර්ග දෙකක් ඉන්නවා. එක කොටසක් විශ්වාස කරනවා හමුදාව වගේ ක්‍රම පාවිච්චි කරලා. එතනදි කියන්නේ තුවක්කු බටේ තුඩින් ප්‍රශ්න විසඳන අය. තව කොටසක් ඉන්නවා පෑනේ තුඩින් ප්‍රශ්න විසඳන අය. අපිට අවශ්‍ය කරන්නේ මේ ප්‍රශ්නයේදී ජනාධිපතිතුමාවත් ඔය අනිත් පැත්තේ ඉන්න කොටසවත් තුවක්කු බට වලින් නැතුව පෑනේ තුඩින් විසඳන කොටසක් වෙන්න. හේතුව මේක රට ඇතුළේම අපි ඔක්කොම සහෝදරයෝ. ඒ හොරත් අපේ සහෝදරයෙක් වෙන්න පුළුවන්. ඒක තමයි යථාර්ථය. ඒක නිසා නීතියක් තියෙනවා. අපි නීති ඉස්සරහට ගේන්න ඕන. රජයක් පත් වෙන අය පෞගිය කාල සීමාව තුළ ක්‍රියාත්මක නොකළ නීතිය පිළිබඳව සොයා බලා හරියාකාර දඬුවම් දීම නම් ඉතාම වැදගත්. ඒ කියන්නේ මේ ක්‍රමය හරිගස්සන්න ඕන නම් 2015 ජනතාව කතා කරේ මේ හොරකම් කරපු අයට දඬුවම් දීමෙන් ඒ හොරකම් කරපු ඒවා ලංකා ආර්ථිකයට නැවත ලබා ගැනීමෙන් මේ ආර්ථිකය ගොඩ ගන්න ගමන් සස්ටේනබිලිටි එකක් හොඳ ආර්ථිකයක් බිහි වෙනවා. ඒ නිසා එදා හිටපු රජයේ පාවිච්චි කරේ මොකද්ද බෙස්ට් ප්‍රැක්ටිසස් යහපාලනය කියන වචනේ. ඒකට මිනිස්සු රැවටුණා. යහපාලනයක් ගෙනාවෙත් නැහැ. හොරකම් කරපු අයට දඬුවම් කරෙත් නැහැ. ඒ මදිවට එයාලා හොරකම් කරා. හොඳම උදාහරණේ රවීලා එකහුව වෙලා බැංකුවට කරපු මහා වංචාව. ඒවට ජීවිතේට සමාවත් දෙන්න බෑ. ඒව කරපු නිසා තමයි මේ කාල සීමාව තුළ ඕගොල්ලන්ට මේ හොරා හොරා ඒ වගේ දේවල් කියමින් කෑ ගහන්න වෙලා තියෙන්නේ. අපි අමතක කරලා තියෙනවා සමහර හොරුන්ව. අමතක කරන්න එපා. ඔය සියලු දෙනාට නීතිය ඉස්සරහට ගෙනල්ලා දඬුවම් කරන්න අවශ්‍යයි. ඒක කරන්නේ නැතුව වෙන්න උන යුක්තිය අපේ රටේ කරන්න බෑ කියන එක මම දකිනවා. මට ඔය ප්‍රශ්නේ පැහැදිලි. ඔය ප්‍රශ්නේ පිළිබඳව මම ඊට කලින් කතා කරලා තියෙනවා. මම කැමති හැම වෙලේම කියන්න මම කියපු දේවල් මේ විදිහට වෙනවා කියලා. අද ගන්න ඩොලරය 300 ගානකට ගිහිල්ලා. ඕක 400 500 ඔය විදිහට වැඩි වෙගෙන යනවා. ඔකට නතර කරන්න බෑ. මේ උද්දමනය නතර කරන්න බැරි අපේ රට බංකොලොත් කරා. අපේ රට බංකොලොත් කරලා තියෙන්නේ ණය ගැති භාවය ඇති කරලා. එක පැත්තකින්. දෙවැනි එක මේ රටේ තියද්ද සංසදනියට එන මුදල් හංගගෙන ඉන්නවා තව කොටසක්. ඒ හංගන් ඉන්න මුදල් නැවත සංසරණයට ගේන්න ක්‍රමයක් ඇති කිරීමෙන් බලයට එන පුද්ගලයාට පුළුවන් වෙනවා මේ රට ආර්ථිකය මේ වශයෙන් හසුරවන්න. දෙවැනි එක ණය අරන් තියෙන රටවල් වලට දෙන්න ඕන සහතිකයක් ඒ ණය අපි ගෙවන බවට. ඒක ඇති කරන්නේ කොහොමද? ඒක ඇති කරන්නේ බොහොම සරලයි. සුව උත්සාහය ඇති කරන ජනතාව බිහි කරන්න. ඒකීය රටකට ලක්ෂණයක් ඇති කරන්න ඕන. රට බෙදෙන ඩයස්පෝරා විනාශ කරන්න ඕන. ආගම් වාදීන් වශයෙන් බෙදිලා සටන් කරන අන්තවාදී ආගම් වාදීන්ට ඉඩ දෙන්න හොඳ නැහැ. ඊට පස්සේ එකමුතුවක් ගොඩනැගලා ජනතාව අතට සම්පත්පත් කරලා ජනතාව අභිප්‍රේරණය කරන්න ඕන. අපි මේ තියෙන තැනින් ඉස්සරහට ඇවිල්ලා අපිට අපේ දරුවන්ට හොඳ රටක් ඉතුරු කරන්න ඕන කියලා. ඇත්තටම අපි ජීවිතුන් කාල සීමාව තුළ මේ රටේ සම්පත් වලින් සතුට ලබන එක ස්වභාවික ලක්ෂණයක්. නමුත් ඒ ලබන ගමන් අපේ අනාගත පරපුරවන් වලට අපි ඉතුරු කරන්න ඕන.
අපි සොයාගත්ත දේවල් වලින් හොඳ කොටසක් 99%ක් අපි ඉතුරු කරන්න ඕන අනාගතයට. කෙනෙක් කියයි 1%ද අපි පාවිච්චි කරන්නේ. හේතුව අපේ දැනුම තරම් සීමිත නිසා මම උත්සාහ කරනවා කියන්න වැඩිපුර අපි කල්පනා කරන්න ඕන මතු පරපුරට අපි කාලෙ නැතුව. එවැනි සමාජයක් බිහි කිරීමෙන් අපට පුළුවන් වෙනවා ඒ සමාජ විප්ලවය ඇති කිරීමෙන් මනෝමූලික වෙනස ඇති කිරීමෙන් රටේ ආදායම වැඩි වෙනවා. ඒ ආදායම වැඩි වීම හරහා සම්පත්වල උපයෝගිතාවයේ වැඩි වෙනවා. එතකොට පිට රටවල් පවා අපේ රටට සම්පත් දීමට සූදානම් වෙනවා. අපේ රට තුර යන ක්‍රමය හරි නැතුව වෙන කිසිම රටකින් අපට ආධාර ගන්න බෑ. නිකම් පක්ෂයක පාටකට අපි ඡන්දෙ දුන්නට පක්ෂ පාටවලට පිට රටවල් වලින් ආධාර කරන්නේ ඒවට ක්‍රමානුකූලව ගැරන්ටියක් අවශ්‍යයි. අපි ගන්න මුළු ණය ප්‍රමාණය ගත්තොත් 100යි කියලා 120 ගානක් ඉන්දියාවට ණයයි. අද ඔයාටද මටද ඉන්දියාවටද කැක්කමක් තියෙන්නේ අපේ රට පිළිබඳ. ඉන්දියාවට මොකද එයාගේ ණය ටික ගන්න යට බදලා. චීනයට ඒ වගේම එයාලා බදු අරගෙන තිනවා. බද්දට අරන් තිනවා ලොකු මුදල් ගෙවලා. ණය අරන් තිනවා. එයාලට අවශ්‍යතාවය තිනවා. ඒ වගේම තමයි IMF ඔය වගේ ජාත්‍යන්තර අරමුදල් හදා ආසියානු සංවර්ධන අරමුදල් හදා අරන් තින ණය නිසා එයාලත් අපි දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා අපි කිසිදාක බය වෙන්න එපා. ඒ අයට අවශ්‍යතාවය තියෙනවා එයාලගේ මුදල් නැවත ලබා ගන්න. ඒ නිසා එයාලා සූදානම්ව තියෙනවා මුදල් දෙන්න. හේතුව එන පාලකයා නියම හරි පාලනයක් කරන පාලකෙක්පත් වෙනවා නම් හැම වෙලෙම ජාත්‍යන්තරයේ අපිත් එක්ක ඉන්නවා. එයාක මේ කාගේවත් නමකට හැදිච්ච දේවල් මේ රණීල්පත් වෙන්න ඕන. එහෙම නැත්නම් ගෝතපත් වෙන්න ඕන. එහෙම නැත්නම් කුමුදු වංශයකපත් වෙන්න ඕන කියලා නෑ. රටක් ගැන මිනිස්සු බලන්නේ වෙන රටක් බලන්නේ. නමුත් මං අන්තිම වශයෙන් එක කියන්න ඕන කිසිම රටක් අපට ආදරේ නෑ. අපේ මිනිස්සු ඇර අපේ මිනිස්සු ත ආයෝජනය කරොත් අපේ රට කොට අපේ ගොවියෝ අපි හදාගන්න අපේ කම්කරු ජනතාව අපි හදාගන්න අපේ අධ්‍යාපන ක්‍රමය අපේ රටට යෝගී විදිහට හදාගන්න ඕන. හොර හතුරු ටික පන්නලා දාන්න ඕන. බැංකුවල දොස්තරලා ඉගෙනගත්ත නීතිඥයෝ මේ කරන විනාශේවල් වලින් විශේෂයෙන්ම ගණකාධිවරු මමත් ගණකාධිවරේ ඔය බදු හංගපු ඒවා ඔක්කොම හෙලිදරව් කරලා අපේ රට හරියාකාර තැනකට ගෙනාවොත් පමණයි මතු අනාගතයක් අපිට රටට බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපි ගමු ඒකේ දෙවනි කොටස ප්‍රශ්නේ දෙවනි කොටස දැන් කතා කරන්නේ මොකද්ද? දැන් කවුද මේක බාර ගන්න ලෑස්ති වෙන්නේ? නැත්තම් අපි තෝරගෙන තියෙන නායකයා කවුද කියන එක තමයි දෙවනි ප්‍රශ්නේ. එතනදී මම දකින්නේ පළවෙනියෙන් මේ ඉන්න අය අයින් වෙන්න ඕන. දෙවනි එක මනෝමූලික වෙනසක් ගේන්න ඕන කියලා මේ සටන් කරන තරුණයෝයි ජනතාවයි තීරුම් ගන්න ඕන. මනෝමූලික වෙනසක් ගේන්න රටේ. එතකොට තමන් හිටපු පක්ෂ අතාරින්න ඕන. අපි පක්ෂ අතාරිනවා. අපි දේශපාලනඥයෝ අයින් වෙනවා. එතකොට මොකද වෙන්නේ? නිකම්ම ජනතාව තුලින් ජනතාව හරහා බුද්ධිමතුන් ඉදිරිපත් වෙනවා. කෙනෙක් කියන්න පුළුවන් තාම කවුරුත් ඉදිරිපත් වෙලා නැහැ නේ කියලා. මේ සහචරයෙන් ඉන්න තුරු කවුරුත් ඉස්සරහට එන්නේ නැහැ. අපි ගියොත් එංගලන්තේ ඕනම වෙලාවක ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ 5-6 දෙනෙක් ඉගෙන ගන්නවා ජනාධිපති වීමේ බලාපොරොත්තු වෙන. අගමැති වීමේ බලාපොරොත්තු වෙන. ඒ වගේ තමයි ගොඩක් විශ්වවිද්‍යාලවල. නමුත් අපේ විශ්වවිද්‍යාලයක තරුණයෙකුට හිතන්න පුළුවන්ද රටේ අගමැති වෙන්න? එවැනි බලාපොරොත්තුකට ඉඩ තියලා නැති නිසා කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා මේ කරන අරගලයෙන් මෙයාලා පන්නලා දාලා නැවත එයට ඕන කරන වාතාවරණය ගොඩ නැගුණම ඕන තරම් අපේ රට තුල මේ රට හදන්න පුළුවන් හැකියාව තියෙන රටට ආදරය කරන අය ඉදිරියට එන බව මට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා මම ඒකට කියන්නේ it will prune from itself from the country. It doesn't have to be introduced. කවුරුත් ආදේශ කරන්න අවශ්‍යතාවයක් නැහැ. රට තුලින්ම බිහි වෙන එක ස්වභාවික ලක්ෂණය. ඒ නිසා අපි සියලු දෙනා විශ්වාස කරන්න ඕන මේක සුද්ධ වූ රටක්. මේ වාසනාවන්ත රටක්. සම්පත් ඉතාම අධිකව තියෙන රටක්. මේකෙන් විශාල ප්‍රමාණයක් ණය ගැති කරලා තින්නේ අපේ සම්පත් තියෙන හින්දා තමයි ණය දෙන්න ඔය රටවල් සූදානම් වෙලා තින්නේ. මේක ගොඩ නගන්න
මේ රටේම අපේම දුව දරුවෝ ඉස්සරහට එන බව මට විශ්වාසයක් තියෙනවා. මෙතනදී අවශ්‍ය කරන්නේ අපි සියලු දෙනා පක්ෂ අතහැරලා දෙවනි එක රටේ පාලකයෝ අයින් වෙලා ඉඩ දෙන්න අලුත් අය ඉස්සරහට එන්න ඉඩ දෙන්න එනවා. ඒක ළඟදීම සිදු වෙනවා.